ගුරුගෙදර පාඩම් කියලදින ප්‍රේඩියෝසාත්තරේ අත ප්‍රවීනි තේශක උපුල් අමරසූරිය ආචාර්යතු මත් සමක අපේ ගිනුම් කරණයගෙනගනිමු අයිබෝවන් සුභ උදෑසනක් දරුවනේ මෙවර උසස් පෙළ විභාගයට පැෙනී සිටින ඔයාල වෙනුවෙන් සිත Fම් ගුරුගෙදරින් ගිරුම් කරන විශය සම්බන්ධයෙන් දිගහැරල පාඩම් මාලාවක තවත් එක් වැඩසරට තමයි පුතෙවාල මේ සම්බන්ධ වෙලාඉන්නේ. රුවුණේ මම ගිය සතියේ ඕලත් එක්ක සාකච්ඡා කලාා LK දාසය නැතන් ගිනම් කරන ප්‍රමිතංග දාසය ගැන දේපළ ප්‍රමිතිය ගැන එද දේපල ප්‍රමිතිය තුළ අපි වාලත්තය කතා කළේ දරුවනේ දේපල ශය ගණනය කරන්නේ කොහොමද ඒ වගේම සය ගෙනුම් තබන්නේ කොහොමද ඒ වගේම දේපළ ඉවත්කිරීමක් සම්බන්ධය ගිුම් තබන්නේ කොහොමද කියෙන කාරණය ඉතින් මේ දේපල ප්‍රමිතිය තුළ අපි අදවාලත් එෙ කළ කතා කරන්න බලාපොත්තු වෙන්නේ ප්‍රත්්‍යයා ගණනයේ පිළිබඳව. තොට ප්‍රත්්‍යයා ගණනය කියන්නේ මොකක්ද. අපි ස්සලාම් මුලිම දැනගන්න ඕන ප්‍රත්්‍යයා ගණනයක් කියන්නේ මොකක්ද ගෙන කාරණය. දරුවනේ ප්‍රත්්‍යයා ගණනයක් කියලා කියන්නේ ප්‍රති ආගණනයක්. ඒ කියන්නේ නැවත ගණනය කිරීමක්. මොනෝ පිබඳ නැවත ගණනය කිරීමක්ද. අපි මේ ඉන්න දේපල ප්‍රමිතිය තුළ. දරුවනේ දේපලක වටිනාකම, වෙරඳපල වටිනාකම නැවත තක්සේරු කරගන්න එක තමයි අපි දේපළ ප්‍රමිතිය ප්‍රත්ථ්‍යා ගන්නේ ගෙල කියන්නේ. ඒක තවත් විස්්තර කරනවනම් අපි සටහනක් වශයෙන් ලියාගන්න කැමතිනම් ඔල කඩදාසියක් පෑනක් පැන්සලක් අතරගන්න ඕන. එතකොට මේ දේපල ප්‍රත්‍යාගන්නයක් කියන එක ප්‍රමිතිය සඳහන් කරලා දින මේ විදියට වෘතිය තක්සේරු කරුවෙකු විසින් දේපලක වටතමාන වෙළඳපල වටිනාකම තක්සේරු කරගැනීම තමයි ප්‍රථ්‍යයා ගනයේ කියලා කියන්නේ. ම නැවත කිවොත් ෘතිය තක්සේරුකාර ආයතනයක් විසින් දේපලක වර්තමාන වෙළඳ පල වටිනාකම. තක්සේරු කරගැනීම තමයි ප්‍රත්්‍යයාගන්නේ කියලා කියන්නේ. එතරවි බලන්න ඕන ගිනුම් කරණයේදී මේ ප්‍රත්ත්‍යාගන්නේ ගිනුම්තාබන්නේ කොහොමද ගෙන කාරණය. දරුවනේ දේපලක් ප්‍රත්්‍යයාගණනයේ නිසා ඓතිහාසික පිරිවැයි වෙනස්කිරීමක් සිද්ධ වෙන්නේ. තු මේක ඓතිහාසික පිරිවැ කියෙන සංකල්පයට, ර පටහැනිව යන සිද්ධියක්. ඒගෙන ඓතිහාසික පිරිවය කියන සංකල්පය ප්‍රත්ථ්‍ය ගණනේ තුළින් උල්ලංගනවීමක් සිද්ධ වෙනවා. මොකද අපි දේපල මුල්වරට හඳුනාගන්නේ ඓතිහාසික පිරිවෑ මත. අපි දේපලක් යිතිහාසික පිරිවෑමල් තමයි මුලින් ගිනුම් තබන්නේ එක වලදන්නවා. පිරිවැයට ගිෙනම්තපලතින් අවස්ථාවක ඒ දේපල නැවත තක්ෂේරු කල්ලා. බර්තමාන විළඳපොල අගේ කරා ගෙනේනේක අපි ගිෙනුම් කරණයෙන් කරනවා. මෙටෙන්ද අපඒ කහමද කරන්නේ. අපි බලනවා මේ දේපල පිරිවැ කියයද. අපිදම් මේ දේපල අපි මිලදීගෙන තියෙන්නේ එදදා සෞසය හැටේ එකන මීට අවුරුදු හැටක ටිතර කලින් එදදා සෞසය හැටේද මේ ඉඩම ිලදී ගෙන තියෙන්නේ රුපියල් පන්දාහකට. දර මේ පන්දාහකට මිලදීගත්ත මේ ඉඩම වර්තමාන වෙළඳ පර තක්සේරුුවනු වැලුහාම මේක වටිනාකමේනවා අපි හිතමු රුපියල් ලක්ෂයා පන්දාහා ලක්ෂයක්මන් සරල ගණනය කරන්න පහසු විදිට මංකිවේ. පන්දාහකට මිලදීගත්තේ ඉඩම වර්තමාන තක්සේරුව අනුව අපිට එනවා රුපියල් ලක්ෂයක් කියලා. එත අපට පේනවා මේ යිතිහාසික පිරිවැට සටහන් කරගෙන ආපු ඉඩම් ගිලමේ දැනට අපිට ශේෂය පෙන්නුම් කරන්නේ පන්දාහයි. නමුත් වර්තමාන වෙළඳපල වටිනාකම රුපියල් ලක්ෂයක් නං අපිට පේනවා වසර හැටක් පස්සේ මේ ඉඩ මේ අගේ වැඩි වෙලා තියෙනවා. රුපියල් අනුපන්දාහාකෙන්. ඒමනම් වර්තමාන පිරිවැය පන්දාහා, වර්තමාන වෙළඳපල වටිනාකමවන ලක්‍ෂය දක්වා ගෙන එන්න ඕන ඒ සඳහාමී වෙනස අනූ පන්දාහා අපි ගිනුම්ගත කරන්න ඕන. දරුවනේ මේ අගේ වැඩිවීමේ අනූපන්දාහා අපි දන්නවා දේපලක අගේ වැඩිවීමක් නම්. ඒ දේපලේ අගේ වැඩිවීම දේපල ගිනුමට අපි හර කරන්න ඕන. එනේ අනුපන්දාාක අගේ වැඩිවීම, ඩම් ගිනුට අපිට හර කරන්න පුළුවන්. තුර මේ දේපලක අගේ වැඩිවීමක් වෙලා තියෙනවනං. මේක දීර්කකාලයක් තිස්සේවෙච්ච වැඩිදීමක් නිසා අපි මේ ලාබය හඳුනගන්නි දරුවනේ ප්‍රාග්ධනලාභයක් ලෙස. එනම් ප්‍ර්‍යාගණනේ නිසා ඇතිවන අගේ වැඩිවීම. දේපලක අගේ වැඩිවීම ප්‍රාග්ධනලාභයක් වශයෙන් හඳුනාගෙන. අපේකට කියනව ප්‍රත්්‍යාගන්න අතරික්තයක් කියලා මේ අතරික්තය වෙනත් විස්තිර්රණාදායම් ගිෙනුමට බැරකරන්න ඕන. ද වෙනත් විස්තරනාදායම් ප්‍රකාශණය කියන්නේ වෙනත් විස්්‍රීනාදායම් ගෙනම කියන්නේ දරුවනේ ලාබාලාභ ප්‍රකාශනයට පසුව සීම සහිත පොදු සමාගම්වල පොදු පරමාර්ත මුල්ල්‍ය ප්‍රකාශන හද්දිී ලාබාලාබ ප්‍රකාශන්ට පසු අපි පිළිල කරනවා වෙනත් විස්තිීරණාදායම් ගෙනමක්. අපි ඒකට වෙනත් විස්තිීර්ණාදායම් ප්‍රකාශනය කියලා කියනවා. තර මේ ප්‍රකාශනයට අපි සටහන් කරන්න ඕන ප්‍රත්්‍යයාගන්න අතිරෙක්තය. ඒ මනං ඒ වැඩිවෙච්. ඓයිතිහාසික පිරිවය පන්දාහේ සිට ලක්‍ෂයේදක්වා වැඩිවෙලාතිබුණු අනූ පන්දාහා දේපලගිෙනුමට හර කරලා. ඒ අනු පන්දහවිි බැර කරන්නේ වෙනත් විශ්ටිර්ණාදායම් ගිෙනුමට.හනම් දරුවනේ ප්‍රත්‍යාගණනයේ නිසා දේපලකාගේ වැඩි වුනොත් ඒ වැඩිවීම දේපලගෙනුම හර. වෙනත් විශ්ට්‍රිනාදායම් ගිනුම බැරවශයෙන් සටහන් කරන්න ඕන. අපිහිතමු ප්‍රත්‍යයාගණනයේ නිසා කිසියම් දේපලක, අගේ අඩුවීමක් වෙලා තියෙනවා කියලා. අප මෙහිමීතමු දේපලේ පිරිවැය ලක්ෂයයි. බර්තමාන වෙළඳ පල වටිනාකම තක්සේරු කළහම නැතනම් ප්‍රත්්‍යයාගණනය කළ හම නව ප්‍රත්්‍යයාගන්නාගේ අපිට එයනවා හැට දාහක් කියලා. අඓතිහාසික පිරිවැය ලක්ෂයයි, ප්‍රත්්‍යයා ගන්නාගේ හැට දාහයි. අපිට පේනවා ප්‍ර්‍යයාගණණයේ නිසා ඒ දේපලේ අගය හතලිස්දාහකින් අඩුවෙලා තියෙනවා. දරුවනේ ඓතිහාසික පිරිවැය ලක්ෂයේ සිට ප්‍රත්යාගන්නාගේ හැට දාදක්වා දේපලේ අගය අඩුවෙලා තියෙනවා හතලිස්දාහකින්. අපි දන්න හොදරුවනේ දේපලක අගේ අඩුව වනොත්. ඒ දේපලේ අගේ අඩුවීම වත්කම් අඩුවීම බැර කියන සිද්ධාන්තයටතේ අපි දේපල ගිනුමට ඒක බැරකෙන්වා. ප්‍රත්්‍යයාගණනයේ නිසා දේපලකගේ අඩුනා නම් ඒ අඩුවීම අපි කරන්නේ දේපල ගිනුට ැරකරනවා. ඒන ඉඩමක්න අපි ප්‍රත්්‍යයා ගන්නේ කළේ ඒ හතලිස්දාහා ඉඩම් ගිනුමට බැර කරනවා. දරුවනඒක අපි කොඩද හර කරන්නේ. ප්‍රත්්‍යාගණනයකදී ඇතිවන ඌනතාවය, නැත්තන් දේපලකගේ අඩුවීමට අපි ෙනව ප්‍රත්්‍යයාාගන්න ඌනතාවයක් කියලා. දෙැ මේ ඉඩ මේ අගේ අඩුනානං හතලිස්දාකින් ඒ අපි හඳුනාගන්නේ අයභාර අලාභයක් ලෙස නැත අයබාර වියදමක් ලෙස. ඒක යන දරුවනේ ඒ ප්‍රත්්‍යයාගණනයේ සිදු කළ අවුරුද්දේ ලාබාලාභ ප්‍රකාශනයට හර වශයෙන්දාලා එක වියදමක් වශෙන් සටහාන් කරගන්නවා. එනම් ප්‍රත්‍යාගණනයෙන් නැතිවන වනතාවය ඒ අවුරුද්දේ ලාබලාභ ප්‍රකාශනයේ හරකල්ලා වෙනත්වියදම් මැටතේ පෙන්නුම් කරලා එක ලාබලා ප්‍රකාශනෙන් කපාහරනෝ. ඒමනං ප්‍රථ්‍යයාගන්නේ හින්ද දරුවනේ දේපළකාගේ අඩුවනොත් දේපලගිනුමට බැරකරනවා ලාබාලාභගිනුමට හරකන්නවා. අපි ඒක පෙන්නන්නේ ලාබලා ප්‍රකාශනය වෙනත්වියදමක් හැටියට. සාරාංශකලොත් දරුවනේ ප්‍රත්්‍යයා ගණනය කියලා කියන්නේ දේපල නැවත තක්සේරු කරලා ඒ වෙළඳපොල වටිනාකම අනුව ගිනුම් පොත්තුල පවත්වාගෙනයාම. ප්‍රත්්‍යයා ගණනයකදී දේපලක ධාරණාගේ වැඩිවෙන්න පුළුවන්. ප්‍රත්ථ්‍යයා ගණනයේදදි දේපලක ධාරණාගේ අඩු වෙන්නත් පුළුවන්. දේපලක ධාරණගේ වැඩි වෙන වනං ඒ වැඩිවීම අපි සටහන් කරන්නේ දේපල ගිෙනු මහර දෙනත් විශේනාදෑම් ගිම බැර. ප්‍රත්්‍යයාගණනය හින්ද දරුවනේ දේපලකාගේ අඩුවෙනවනං ඒ අපි හඳුනාගන්නවා ප්‍රත්්‍යයාගන්න ඕනතාවයක් ලෙස ඒ ප්‍රත්්‍යයාගන්න ඌනතාව අපි සටහන් කරන්නේ ලාබාලාභගිනු මහර දේපලගිෙනුම බැර වශයෙන්. එතවට ඒ ඔයා අපි කතා කළේ දේපලක් ප්‍රථම වරට ප්‍රත්්‍යාගන්නේ කළොත් ඒ පළමුුවරට කළුදුලේ කරන ප්‍රත්‍යයාගණන ප්‍රතිඵලය, සටහන් කරන්නේ කොහොමද කියන කාරණේ. දේපලක් ප්‍රථමවරට ප්‍රථ්‍යයාගන්නේ කළොන් ඒ ප්‍රතිඵලය ඌනතාවේ හෝ අතරික්තය සටහන් කරන්නේ කොහොමද කියනකාරණය තමයි අපි ඔය සාකච්ඡා කළේ තුොට දේපලක් මීට කලින් ප්‍රත්්‍යයාගන්නේ කල්ලා මේ අපි ප්‍රත්්‍යයාගන්නේ කළේ දෙවනවර හෝ තුන්වනවරනම් ඒ කියන්නේ පූර්ව ප්‍රත්්‍යාගණනයක් සිදු කළ දේපලාක් නැවත ප්‍රත්්‍යයාගන්නයක් වෙලා තියෙනවනම්. එතකොට ඒ ප්‍රත්්‍යයාගන්නේ සටහන් කරන්නේ කොහමතිගෙන කාරණයක් අපි දැනගන්න ඕන. අපි පුංචි විරාමයකට ගිහිල්ලා ගීතයක් කහලා නැවතත් අපි පාඩමට සම්බන්ධවෙම්. ගුරුගෙදර පාඩම් කියලදින ්‍රේඩියෝසාත්තරයේ අත ප්‍රවීනිදේශක උපුල් අමරසූරිය ආචාර්යතුමා සමග අපි ගිියුම් කරණයගෙනගනිමුූ. හොඳයි දරුවනේ ඔබ නැවතත් ගුරු ගෙදර ගිනුම් කරන පාටමාලාවත් සමඟයි සම්බන්ධ වෙලාති එන්නේ. අපි මේ වෙරාමයට පෙර ඕලත්ත කළ සාකච්ඡා කලා ප්‍රත්්‍යයාගණණය කෝමද ගිනුම් තබන්න කියෙන කාරණය. ප්‍රථමහට සිදුරන ප්‍රත්ථ්‍යයා ගණනයකද ප්‍රත්්‍යයා ගන්න අතරෙක්තේලියන්නේ කෝමද, ප්‍රත්්‍යයාගන්න ඕනතාවලියන්නේ කෝමද කියලා අ අපි සාකච්ඡා කළේ. දරුවනේ අපි බලමු මේකට අභ්‍යාස කීපයකුත් කරලා තවදරටත් ඒක තේරුන්ගන්න ඕන ො ආකාරයෙන්ද ගෙනුම් තබන්න කියලා. ඔබළඟ කඩදාසියක් පෑනක් තියෙනවානම් ඔබට මේ ගැටලුව ලියගන්න පුළුවන්. බලමෝතිි පළමෝ උදාහරණය ෂය නොකරන දේපළ එකන ක්ෂය කරන්න නැති දේපලක් ප්‍රත්ත්‍යාගණනයක් කළොත් කුහොමදේය වාර්තා කරන්නේ කියලා. ෂය නොකරන දේපලක් අප බලමු උදාහරණංකේක පිරිවැය අසූ ලක්‍ෂයක ඉඩමක් අසූ පන්ලක්ෂයකට ප්‍රත්්‍යයාගණනය කිරීම. අසූ ලක්ෂයක ඉඩමක් අසූ පන්ලක්ෂයකට ප්‍රත්්‍යගණනය කිරීම. මෙතින්දි ජර්නල් සටහන් අපි දිරිපත් කරන්නේ කෝමද. දරුවනේ පිරිවවැය අසූ ලක්ෂයයි. ප්‍රත්්‍යාගන්නේය කළ තින අසූ පන්ලක්ෂයකට. ඔබට පේනවා ප්‍රත්‍යාගණනයේ නිසා පන්ලක්ෂයකින්ගේ වැඩිවෙලා. තුොර ඉඩ මේ අගේ වැඩි වඋනානං ඒක අතරික්තයක් අපි කෝම දත්තරික්තය සටහන් කරන්න ඕට අපි පොදුජර්ලයකලියෙනවනම් මේ අගේ වැඩිවීම ලක්‍ෂ පහ අපි සටහන් කරන්නේ ඉඩම් ගිෙනුම හර පන්ලක්ෂයයි වෙනත් විස්ථීරණාදායම් ගිනුම බැර පන්ලක්ෂයයි. ඉඩම් ගිෙනුම හර වෙනත් විස්තීරණනාදායම් ගිනම ැර. අපි සංලක්ෂේලියයන්න පුළුවන් පොදජනලයේ පිරිවැය අසූ ලක්ෂයක ඉඩමක් අසූ පන්ලක්ෂයකට ප්‍රත්්‍යයා ගැනනය කිරීම. හොඳ දරුවුණේ මේක අපි කොහොමද මූල්ල්‍ය ප්‍රකාශනල උදෘතය වශයෙන් පෙන්නුම් කරන්නේ. එතකොට මෙතන ප්‍රත්‍යයාගන්න අතරීක්තයක් තියෙනවා ලක්ෂයක මේ ප්‍රත්්‍යාගන්න අතරීක්තය ලාබාලාභ ප්‍රකාශනයට පහලින් තියෙන වෙනත් විස්ථීරණාදයන් ප්‍රකාශනයේ ඉඩම් ප්‍රත්‍යයාගන්න අතරික්තය කියලා පන් ලක්ෂය පෙන්න්න ඕන හොඳයි දරුවුණේ අපි බලමු ප්‍රත්්‍යගන්න ඕනතාවයක් ඇති වඋනොත් කොම සටහන් කරන්න කියලා උදාහරණ අංක දෙක අපට ලියාගන්න පුළුවන් පිරිවය අසූ ලක්ෂයක ඉඩමක් හැත්තා අට ලක්‍ෂයකට ප්‍රත්‍යගණනය කිරීම. රි අසූ ලක්ෂයක ඉඩමක් ප්‍රත්්‍යයා ගන්නේ කෙල්ල තියෙනවා ලක්ෂ හැත්ත අටකට. දරුවනේ අපිට පේනොමේ ඉඩම ප්‍රත්්‍යයා ගණනයේ නිසා අගේ ලක්ෂ දෙකක් අඩු වෙලා තියනවා. ලක්ෂ දෙකක් අඩුවෙලා. එතවට අගේ අඩුවනා නම්. ඒ අඩුවීම අපි දන්නවා ඉඩම් ගිනුමටල යන්නේ බැර හැටියට. අපි නවත්කම් අඩුවීම බැර. ඒම නං ප්‍රත්්‍යයාගන්නේය නිසා ලක්ෂ දෙකක් අගේ අඩුනානං ඒ වනතාවේ සටහන් කරන්නේ, ඉඩම් ගිනුම බැර ලාබාලාභ ගිනුම හර. දරුවනේ මේ ලාබාලාභ ගිනුම හර කියන සටහන ලාබාලා ප්‍රකාශනය පෙන්නන්න කෝමද මේ ඉඩම් ප්‍රත්‍යාගන්නෙන් ඇතිතුූ ඕනතාවේ ලක්ෂ දෙක ලාබාලාභ ප්‍රකාශනයේ වෙනත් වේදමක් ඇටතේ පෙන්න්න ඕන. ඇයි බලමු උදාහරණ අංගක තුන අපි උදාහරණ දෙකකින් කතා කළේ දරුවනේ සය නොකරණ දේපල ප්‍රත්්‍යාගන්නේ කළොත් සටහන් කරන්නේ කහොමද ගෙන කාරණය. අපි බලමුෂයකරන දේපලක් ප්‍රත්්‍යාගණය කළොත් ෂයකරන දේපලක් ප්‍රත්‍යාගන්නේ කළොත් කුම දෙක සටහන් කරන්න කියලා. දරුවනේ ෂය කරන දේපලක් ප්‍රත්්‍යාගන්නේ කළොත් අපි පියවර දෙකක් අනුගමනය කරන්න ඕන එකක් තමයි දැනට ඒ දේපලේ සමචිත ෂයගිනුමේ තියෙන බැරශේෂය ඒක ඇන ප්‍රත්‍යාගණණය කරන දිනය දක්වා වන තියෙන සමචිත ෂය සමුත ශේගිෙනුමත් වත්කම් ගෙනවක් ැබයි දරුණනේ ඒ වත්කම් ගිනුමේ බැරශේෂයක් තියෙන්නේ. අපි දන්නව සාමාන්‍යෙන් දේපළ ගිනුම්වල වත්කම් ගිනුම්වල තියන හරෂ. සමුත ශයගෙනුම කියන්නෙත් වත්කම් ගිෙනුමක්. නමුත් තියෙන බැරශේෂයක්. හරි එතු මේ සමත ශයගිනමේ තියන බැරශේෂය ඒ ගිනුමෙන් ඉවත් කරලා ඒකයන්නේෙ සමුචිත ශ්‍රයගිනුමට හර කරලා ඒක දේපල ගිනුමට බැර කරන්න ඕන. ශ්‍රයවෙන් කිරීමක් තියෙන ග වත්කාමාක් ප්‍රත්‍යයාගණනය කළොත්. මුලිින් අපි කරන්න ඕනදේ තමයි ඒ සමුචිතශයගිණුමේ තියන ශේෂය, ඒ ගිනුවෙන් ඉවත් කරලා වත්කම් ගිනුමට බැර කරන්න ඕන. ඒක ඇනි ප්‍රත්්‍යයාගණනය කරන දිනය දක්වා වන. එම දේපලේ සමුචිතශය සමුතශයගිෙනුම හර කරල්ලා වත්කම් ගිනුමට බැර කරන්න ඕන. ඒම කලාහම තමයි දරුවනේ වත්කම් ගිනුමෙන් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ ඒ ප්‍රත්්‍යාගණණය කරන දිනට පවතින, ධාරණගේ කියද කියලා. අපි හිතම අපි ගන්න උදාහරණේ පිරිව ඇතිබුණ දාහක්. ප්‍රත්‍යගණනය කරන දිනය වන විට සමුතශේතියෙනවා හාරසීයක්. එ වන සමතශයේ ගිෙනුමේ බැරශේෂය හාරසීය එතනින් ඉවත් කරගන්න සමුතශය ගිනුමට අපි හරකන්නවා. හර කල්ලා ඒක දේපල ගිනමට බැරකන්නවා. දරුවනේ දේපල පිරිව ඇතිබුණ දාහයි. සමුදශවයේ හාරසියයක් ඒගෙනමට බැර කලාම දැන් දේපල ගිනමින් අපිට පෙන්නුම් කරනවා ප්‍රත්‍යයාගණනය කරන දිනට පවතින ධාරනාගේ කියද කියලා. දරුවනේ එතුළබිට පේනවා ධාරණගේ හයසිීයයි කියලා. දාහෙං හාරසයක් අඩු කලාම ධාරනාගේ හයසියයි. අන්න ඊට පස්සේ ඒ ධාරනාගයයි ප්‍ර්‍යයාගණනගේ සංසන්ධනය කල්ලා අපි හඳුන ගන්නවා ප්‍රත්්‍යයාගණනය නැතිවනේ අතරික්්‍යයක්ද නතාවයක්ද කියලා. ඊට පස්සේ අර කලංකිව්ව විදියටම ඌනතාවයක් නම් ලාවාලාභගිෙනුම හරකල්ලා දේපලගෙනුම බැරකන්නවා. අතරික්තයක් නං දේපලගිෙනුම හරකල්ලා වෙනත් විස්ථේනආදෑම්ගිනුම බැරකන්නවා. හොඳයි දරුවන ඒමනං ශය කරන්න දේපලක් ප්‍රත්්‍යයාගනය කලෝතුන් පියවර දෙකක් යන්න සිද්ධ වෙනවා. හොඳ අපි බලමු උදාහරනංක තුන ශේකරන දේපලක් ප්‍රත්්‍යයාගන්නේ කළොත් කොමද ලියන්න කියලා. අපිලියයාගමු පිරිවැය පනස් ලක්ෂයක් වන සමුජිතශය ලක්ෂ විස්සක් වන යන්ත්‍රයක් තිස්පන් ලක්ෂයකට ප්‍රත්්‍යාගන්නේ කිරීම. දරුවනේ පිරිවැය ලක්ෂ පණහයි. සමුජතශයේ තියෙනවා ලක්ෂ විස්සක්. මේ අන්ත්‍රයේ ප්‍රත්්‍යයාගන්නේ කරන්නේ ලක්ෂ තිස්පහකට. අපි කහමද ප්‍රත්්‍යයාගන්නේ සටහන් කරන්නේ පොදුජන්ලේ. දරුවනේ ඉස්සල්ලම සමවිතශයේ තියෙනවා ලක්ෂ විස්සක් මේක යන්ත්‍රයක්. එන මේ යන්ත්‍ර සමුචිතශයගිනු මේ බැර පැත්ත තියෙනවා ලක්ෂ විස්සක්. අපි ස්සෙල්ලම සමුචිත ශයගිනුේ තියන බැරලක්ෂවිස්ස, එමගිනුමට හර කරලා යන්ත්‍රගිනුමට බැර කරනවා. එන මුලින්ම කරන්න ඕනටහන් අපි පොදුජන්නේ ලියනවා යන්ත්‍ර සමුචිතශයගිනුම හර ලක්ෂවිස්සයි, යන්ත්‍රගිනුම බැරලක්ෂ විස්සයි. සන් ලක්‍ෂය ලියනවා ප්‍රත්්‍යයාගණනය කළ යන්ත්‍රයේ. සමුචිතශය ඉවත් කිරීම. දරුවනේ ෂයකරන දේපලක් ප්‍රත්්‍යයාගණනය කලොත්. ප්‍රත්්‍යයාගණනයත් එක්ක ඒදක්වා තිබුණු මුලුෂය අහෝසි වෙලා යනවා. ඉතා වැදගත්. ප්‍රත්ත්‍යයාගණය සමගම ඒදක්වා තිබුණු සමුතශය සම්පර්මි වත්තුලායනවා. අපි ඊළකට මොද කරන්නේ. පෙන් අපට පේනොයින්ත්‍ර ගිනීම හර පැත්තේ පනසලක්ෂයක් තිබුණ සමුචිතශය විසිලක්ෂයේ බැරවුනා. දැන් අපිට පේනවාවදරුවනේ යන්ත්‍රගිනිිමතින ධාරනාගේ ලක්ෂතියයි. ඒ ධාරණාගේ තමයි නව ප්‍රත්්‍යයාගණනාගේ තිස් පන්ලක්ෂයත් එක්ක සසන්ධනය කරන්නේ. ධාරණගේ තිස්ලක්ෂයයි, ප්‍රත්්‍යයාගන්නාගේ තිස් පන් ලක්ෂයයි අපිට පේනවා පන්ලක්ෂයකගේ වැඩිවීමක්. ඒ අගේ වැඩිවීම අපි සටහන් කරන්නේ යන්ත්‍රගිනොම හර පන් ලක්ෂයයි වෙනත් විස්ථිරනාාදායම් ගිනුම බැර පන්ලක්ෂයයි. සංලක්ෂය ලියනවා ප්‍ර්‍යා ගණනය නිසා යන්ත්‍රවල සිදුවූ අගය වැඩිවීම හොඳ එදරුවනේ අපි බලමු ඊළඟ උදාහරණය. අපිළඟ තියෙනවා පිරිවැය පනස්ලක්ෂයක් වන සමජිතශය ලක්ෂ විස්සක් වන යන්ත්‍රයක්. අපිතමෝ පෙරයන්ත්‍රයම කියලා පිරිවැය පනස් ලක්ෂයයි සමුතශයේ තියනවා ලක්ෂ විස්සක්. මේ අන්ත්‍රයේ ප්‍ර්‍යා ගණනය කරන්නේ ලක්ෂ විසි හතකට. දරුවනේ පිරිවැය පනස් ලක්ෂයි. සමුජිත ශේතිීනව ලක්ෂ විස්සක් ඒ අන්ත්‍රය ප්‍රත්්‍යයාගණනය කරනවා ලක්ෂ විසි හතක් ලෙස. අපි කොමද ගිනුම් තබන්නේ අපි දන්නවා දරුවනේ ෂයකරන දේපලක් ප්‍රත්්‍යයාගණය කළොත් මුලින්ම කරන්න ඕනේ ප්‍රත්‍යයාගණණය කළ දිනය දක්වා. වන සමුචිතශය ප්‍රමාණය සමුචිතශයේ ගිනුමට හර කල්ලා එතනින් ඉවත් කරගෙන ඒක ගෙනියන්න ඕන වත්කම් ගිනම බැර පැත්තට. එන අපි පළමු සටහන ලේ නාව පදුජානලයේ මේක සමවිතශයේ ලක්ෂ විස්සයි. අ පලමු සටහන වේනයවා යන්ත්‍ර සමචිතශයේ ගිනුම හර විසිලක්ෂයයි යන්ත්‍රගිනුම බැර විසිලක්ෂයයි. අිසල් ලක්ෂයේ ියනවා ප්‍රත්්‍යයා ගණනය කළ යන්ත්‍රයේ සමචිතශය වත්කම් ගිනුමට ගෙනයාම ඊළඟට මොකක්ද කරන්න ඕන. ඊළඟට පි බලන්න ඕන දැ අන්ත්‍ර ගිනම තියෙන පුතේ හර පැත්ති තියෙනවා පිරිවෑ පනස්ලක්ෂයක්. බැර පපත්තේ තියෙනවා සමුවිතශය ලක්ෂ විස්සක් එතොනි මේ අතර වෙන සි හඳුරගන්න පුළුවන් ධාරනාගේ ලක්‍ෂතියයි. දැන් ධාරණගේ අපි සංසන්ධනය කරනවා ප්‍රත්්‍යයාගණනගේ විසිහත් ලක්ෂත් එක් කලා. දරුවනි අපිට පේනවා ධාරණගේ තිස්ලක්ෂයි, ප්‍රත්්‍යයාගන්නේ කරන්න විසිහත් ලක්ෂයකට. ලක්ෂ තුනකාගේ අඩු වීමක්. දරුවනේ ඒක ප්‍රත්්‍යයාගන්න ඕනතාවයක්. අපි දන්න ප්‍රත්්‍යාගන්න ඕූනතාව සටහන් කරන්නේ කෝමද. ලාබාලාභගිෙනුම හර ලක්ෂ තුනයි යන්ත්‍රගෙනුම බැර ලක්ෂ තුනයි. ලාබාලාභගිෙනුම හර යන්ත්‍රගෙනුම බැර. අිසල් ලක්‍ෂයේ ලියනවා යන්ත්‍ර ප්‍රත්්‍යයාගන්නේෙන් සිද වූ අලාභය සටහන් කිරීම. හොඳයි දරුවනේ අපි වය කතා කළේ ප්‍රථම වරට සිදු කරන ප්‍රත්්‍යයාගන්නේ වාර්තා කරන්නේ කෝමද කියන කාරණය. අපි කෙටි විරාමයක් අරගෙන ජීතයක් කාලා නැවත අපි සම්බන්ධවිමු විරාමයෙන් පස්ස අපි බලමු පූරෝ ප්‍රත්ත්‍යයාගන්නයක් කර දේපලක් ප්‍රත්ත්‍යයාගණනය කළොත් නැවත ඒ සටහන් කරන්නේ කෝමද කියන. ගුරුගෙදර පාඩම් කියලදින ප්‍රේඩියෝසාත්තරයේ. අත ප්‍රවීනිිතේශක උපල් අමරසූරිය ආචාරයතු මස්සමක. ගියුම් කරනය එකනිමු හොඳයි දරුවනේ ඔබ නැමතත් සම්බන්ධ වෙන්නේ ගුරු ගෙදර ගිනොම් කරන පාඩමස් සමඟ. දරුවනේ අපි මේ විරාමයට කලින් සාකච්ඡා කළේ ප්‍රථම වරට දේපලක් ප්‍රත්්‍යාගන්නේ කලොත් එය සටහන් කරන්නේ කහම දෙ කියෙන කාරණේ. අපි බලමුදැන් පූර්ුව ප්‍රත්‍යාගණනයක් කරලා තියෙන දේපක්. නැවත ප්‍රත්්‍යයාගන්නයක් කළොත් මේ දෙවනවර සිදුකරන ප්‍රත්‍යයාගන්න ප්‍රතිඵලය සටහන් කරන්නේ කෝම දෙගෙන කාරණේ. දරුණේ හහිතාවැදගත්. අපිතමෝ මීට පෙර කිසිම් දේපලක් ප්‍රත්්‍යයාගන්නේ කල් තිබුණා අපි දුම් වසර පහකට පෙර කිසිම් දේපලක් ප්‍රත්්‍යයාගන්නේ කලා තිබුණා ඒ දේපළම. නැවත වර්තමාන වර්ශේදී ප්‍රවර්ථන කාලච්චේ දේදී ප්‍රත්්‍යාගන්නයක් කළොත්. මේ දෙවනවර මේ වර්තමාන කාලච්චේදේ සිදුකළ ප්‍රත්‍යයාගණනය නිසා. ඇති වූ ප්‍රතිඵලය සටහන් කරනකොට පූර්ුව ප්‍රත්්‍යාගන්න ප්‍රතිඵලේ දිහැ බලලා. ඒ අනොවයි වර්තමාන ප්‍රථ්‍යාගන්න ප්‍රතිඵලය සටහන් කරන්නේ. ඒ යනි දරුවනේ පූර්ව ප්‍රත්්‍යාගණනයක් සිදුකළ දේපලඟ නැවත ප්‍රත්‍යගණනය කළොත් වර්තමාන ප්‍රත්්‍යාගන්න ප්‍රතිඵලේ ස්වාධීනව සටහන් කරන්න බෑ. පූර්ුව ප්‍ර්‍යාගන්න ප්‍රතිඵලයත් සමඟ සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධය කුමක්ද ඒ සටහන් කරන්නේ කෝම දෙ කියෙන කාරණය අපි දැනගණ්ඩ ඕන දරුවනේ මේ දේපලක් කියලා කියන්නේ දේපල කුලකයක්. දේපල ප්‍රමිතියේ සටහන් වෙනවා දේපලක් වශයෙන් හඳුනාගන්න දේපල කුලකයක් කියලා අපිතම ඉඩම් කියලා දරුවනේ අපේ අපි ව්‍යාපාරය සතුව ඉඩම් තුනක් තියෙනවා එක ඉඩමක්ති නොව නුගේ ගොඩ. තව ඉඩමක්තියෙනනවා බණ්ඩාර වෙල තව ඉඩමක් තියෙනවා මහනුවර අපිේ ඉඩම් තුනක් තියෙනවා. ත්‍රමේ ඉඩම් තුනක් ඔහේ තිබුුණාදන් අපි ඉඩම් තුනක් තිබුණත් ඉඩම් හයක් තිබුණත් මේ ඉඩම් සඳහා අපි පවත්වාගෙනයන්නේ එක ගෙනවයි. නුවරේලිය ඉඩම බණ්ඩාරවෙල ඉඩම නොගේ ගොඩ ඉඩම කියලා වෙනවෙන ඉඩම් ගෙනුම් තුනක්ත්තියයා ග න්නේෑ. අපි එකම ඉඩම් ගිනොමක තමයිඒ සටහන් කරන්නේ. එනිසා අපි එකට අපි කියන්නේ දේපල කුලකයක් කියලා. තවත් තුදාාරණයක් කිවොත්? දරුවනේ අපේ මෝට්රත කීපයක් තියෙන අ ව්‍යාපාරය සතුව බෙදා හැරීමට වෑන්් රතයක් තියෙනවා සේවකයන් ප්‍රවාහනය සඳහා වෑන්ඩරතයක් තියෙනවා. ඊළඟට තව ත්‍රීරෝධරථයක් තියෙනවා මේ විවිධ ස්වරූපයෙන්තින ලුරියක් තියෙනවා මේ සියලු මෝටරත අපේ ගිනුමක තමයි දරුවනේ සටහන් කරන්නේ අපි එකට කියන්නේ මෝට රත ගෙනුම කියලා. ඒනම් අපි ගිනුම් තබා ගන්නේ නිශ්ෂිත එක දේපලක් වෙනුවෙන්න්නේ මේේ නිශ්ෂිත දේපල කුලකයක් වෙනුවෙන්. ප්‍රත්‍යාගණනයේදී මේ දේපල කුලකය කියන එක ඉතා වැදගත්. අපිහිතමු පෙර ප්‍රත්්‍යාගණනයක් සිදුකරලා තිබුණු දේපලක් නැවත ප්‍රත්්‍යාගන්නයක් ක කළහම මේ වර්තමාන ප්‍රත්‍යාගන්න ප්‍රතිඵලය සටහන් කරද්දී අපිට හමු එන්න පුළුවන් අවස්ථා හතරක්. මොකක් අවස්ථා හතර. අපි හිතමු කිසියම් දේපලක් පෙරප්‍රත්‍යාගණනයෙන් ඇති වෙලා තියෙන්නේ අතරක්ත්තයක්. පෙර ප්‍රත්්‍යයා ගණනයෙන් අතරික්තයක් ඇතිවූ දේපලක් නැවත ප්‍රත්්‍යයා ගණනය කල්ලා නැවත ඇතිවෙන්නත් අතිරික්්‍යයක්. ඒ අපි ඒ අවස්ථාව වශයෙන් හඳුන ගම ඔලට සටහන් කරන්න පුළුවන් ඒ අවස්ථාව හැටියට පෙරප්‍රත්්‍යයා ගණනයෙන් අතරික්තයක් ඇතිවූ දේපලක් නැවත ප්‍රත්‍යයා ගණනයෙන් ද අතරික්තයක් ඇතිවීම. අපි බලමු බී අවස්ථාව දියවස්ථාව වශයෙන් අප රඳුරගන්න පුළුවන් පෙරප්‍රත්්‍යයා ගණනයෙන් ඌනතාවයක් ඇතිවූ දේපලකින් නැවත ප්‍රත්්‍යයා ගණනේනොත් ඌනතාවයක් ඇතිවීම. එක බී අවස්ථාව. අපි සී අවස්ථා වශයෙන් හඳුනගන්නවා පෙරප්‍රත්්‍යයා ගණනයෙන් ඌනතාවයක් ඇතිවූ දේපලකින් වර්මාන ප්‍රත්්‍යයාගන්නේෙන් ඇතිවෙනවා අතිරිත්තයක්. එකගනි විුරුද්ධ ප්‍රතිඵලයන්. අප ඩිය අවස්ථාව වශයෙන් හඳනගන්න පුළුවන්. ර ප්‍රත්්‍යාගණනෙන් අතිරික්තයක් තියෙනවා වර්තමාන ප්‍රත්්‍යාගන්නෙන් තියෙන්නේ ඕනතාවයක් ඒත් විරුද්ධ ප්‍රතිඵලයක් තියන්නේ. දරුවනේ අපි බලමු සමාන ප්‍රතිඵලම තියෙනවනම් පූර්ුව ප්‍රත්්‍යයාගන්නේ ඉංලාබ දැනුත්ලාබ. පෙරත් අලාබ දැනුත් අලාභ.ඒ වගේ සමාන ප්‍රතිඵල තියෙනවන පූර්ව ප්‍රථ්‍යාගන්න ඇත් එක කළ බැලූහාම වර්තමාන ප්‍රත්ත්‍යාගන්නේ සමාන ප්‍රතිඵල තියෙනවනං එතෙන්දි අපි කහමද ගිෙනුම් තබන්නේ ඉතාම සරලයි දරුවනේ පර ප්‍රත්්‍යයාාගන්නේ නුත් තියෙෙන අතරික්තයක් වර්තමානය නුත් අතරිික්තයක් තියෙනවනම් වර්තමාන අතරික්තය සටහන් කරන්නේ පෙර අතරීක්තය සටහන් කළ ආකාරයට මයි. අපි දන්නවා අතරිික්තය සටහන් කරන්නේ කොහමද දේපලගෙනු මහර වෙනත් විශ්්‍රිනාදායම් ගෙනම බැර ඉතාම සරලයි. දරුවුණේ අපි බලමු පෙරප්‍රත්්‍යගණනය නොත් ූනතාවයක්. වර්තමාන ප්‍රත්්‍යාගණනේ නොත් වූනතාවයක්. ඒත් ප්‍රතිඵලය සමානයින එතින්දිත් අපි සටහන් කරන්නේ පෙරඕනතාවය සටහන් කළ ආකාරයටම වර්තමාන ඕනතාවය සටහන් කන්නවා. ඒක කියන්නේ ලාබාලාභගිනුම හර දේපලගිනුම බැර. එකතාම සරලයි එනම් පෙරලාබ දැනුත්ලාබ, පෙරාලාබ දැනුත්තලාබ එකම ආකාරයෙන් සටහන් කරන්නේ. දරුවනේ පොඩි සංකීර්ණ බවක් තියෙන්නේ පෙර ප්‍රතිඵලයයි වර්තමාන ප්‍රතිඵලයයි විරුද්ධ වඋනොත් අන්න තෙන්ද ප්‍රතිඵලය සටහන් කිරීමේ පුංචි සංකීර්ණ බවක් තියෙනවා. අපක හොඳට හාගෙන හිටියෝොත් ඒකත් දැන් අපි නිරවුල් කරගන්න පුළුවන්. අපිහිතම දරුවනේ පෙරප්‍රත්්‍යයාගණනයෙන් අලාභයක් තියෙනවා. පෙරප්‍රත්්‍යයාගණනයෙන් අලාභයක් තියෙන දේපල කුලකයකින් වර්තමානයේ අතරික්්‍යයක් කාබුත්. මේ වර්තමාන අතරික්්‍යය සටහන් කරන්නේ කොහොමද. ඉතා වැදගත් දරුවනේ. අපීතම පෙර පප්‍රත්්‍යයාගණනයෙන් සීයක වනතාවයක් තියෙනවා කියලා. පෙර ප්‍රත්්‍යයාගන්නෙන් සීයක වනතාවයක් තියෙන දේපලක්, නව ප්‍රත්්‍යයා ගන්නේදී එක සියපනාක අතරිත්වයක් කාවා. මේ වර්තමාන එක සියපනෑ අතරිික්තේකයන් අගේ වැඩිවීමනි ඒක දේපලගෙනුමට හරකන්නවා. වර්තමාන අතරික්ත්ත ඒ සිය පනා දේපලගිෙනුම හර. එකතාම සරලයි. අගේ වැඩිවීම දේපලගෙනුම හර. මේ එක සියපනා බැරකරන්නේ කොහටද. දරුවනේ අතීතයක් නොතිබනාා නම්. ඒෙනර අතීත ඌනතාවේ සයකිලකක් නොතිබුණනං. අතීතයක් නොතිබුණා නම් මේක සය පනහාම වෙන තිස්තිිරනාදෑම් ගිනමට බැරරන්න තිබුණා. නමුත් අතීත සීයක ඕනතාවයක් තියෙන නිසා. මේක සිය පණහාම වෙන තිස්්තිිරනාාදෑම් ගිනමට බැරකරන්න බෑ. ඒමනං පෙරஊනතාවය සීය ලාබාලාභ ගිණුමට හරකරපු නිසා. වර්තමාන අතිරික්තෙන් පෙරஊනතාවේ සීය පියවගන්න, ඒ සීයට සමාන ගානක් එකැනිසීයක් ලාබාලාභ ගිණුමට බැරකන්නවා. දරුවනේ අගේ වැඩිවුණු එකසිය පණහා දේපල ගිනුම හර කලා එකසිය පණහා ඒකෙන් පැරණි ූනතාවට සමාන සීයක් ලාබාලාභගිණුම බැරකැන්නවා. එකසිය පණහැන් සීයක් ලාබලාභ බැරවෙනවනං ඉතිරිවෙන පණහා වෙන තිස්වේ නාදෑම් ගිනහට බැරකෙන්වවා. දරුවනේ හරියට මේ වගේ සිදුවීමක්. අපිහිතම අපි කලින් සීයක ණයක් අරන්තියෙනවා. ට අු ේපනාකා ආදායම ලබෙනවා. අපි කරන්නේ පරණ ණය මේ අලුතෙන් ලැබුණු එක සිය පනෑ ආදායමෙන් පරණ ණයවෙච්ච සීය ගෙවලා. ඉතිරිවෙන පනහා තමයි අපේ ඉතිරිකිරීමේ ගිනම තැන්පත් කරන්නේ. අපේ පරණ ණයක් තේනවනන් සීයක ඒ නය ෙවලා ඉන්න ඕන. අන්නේ වගේ පරණ ඕනතාවයක් තියෙනවා සීයක ඒ ඕනතාවේ පියවගන්න අපි මොකද කරන්නේ ලාබාලාභ ගිනුමට බැරකරනවා සීයක්, එක සිය පනහැන් ඒ ඉතිරිවෙන පනහා විතරක් වෙන තිශ්‍ය නාදැ ගිෙනමට බැර කරනවා. දරුවනේ අපි ලාබාලාභ ගෙනුම බැර කියල කිව්වට ඔය සී අපි ලාබාලා ප්‍රකාශනය වෙනත් ආදායමක් වශයෙන් ලියන්නෑ. අපි ඔය සීය වෙනත්වියදම්වලින් අඩු කල්ල පෙන්න්නවා. ඒ කියන්නේ ලාබාලාභ බැර කියන එක ලාබාලාභ ප්‍රකාශනයේ වෙනත් වියදම් වැඩතේ අඩු කිරීමක් වශයෙන් ඒ සිය තුළත් කන්නවා. එනම් ඉතිරි පණහා වෙනත් විස්තිනාදායන් ප්‍රකාශනයේ විස්තිනාාදායමක් වශයෙන් පෙන්නුම් කරනවා. අපි බලමු අතීතයේ? ලාභ තියෙන දේපලකින් වර්තමාන ප්‍රථ්‍යාගන්නන්නේෙන් අලාභයක් ඇත වනා කියලා එතන්දි අපි සටහන් කරන්නේ අපි බලන අපපිතවමීම තෙර ප්‍රත්්‍යාගන්නෙන් සීියක ලාභයක් තියෙනවා. වර්තමාන ප්‍රත්්‍යාගන්නෙන් එකසිය පණහා ත වනතාවයක් එනවා. වර්තමාන ඕනතාවේ එකසිය පණහා නිසා. අපිඒ එකසිය පණහා වත්කම් ගිනුමට බැරකරනවා. එකසිය පනාවත්කම් ගිනුවට බැර කරනවා. එතට හර කරන්නේ කොහෙටද. පරණ අතරික්තය තියෙනවා සීයක්, අපිට මේ ඌනතාවේ එකසිය පනහැන්, රන අතරික්ේ සයේය අපිඉතනින් ගන්න පුළුවන්. ඒමනං ACEAPි වෙනත් විස්ථීර්නාාදායම් ගිනුමට හරකන්නවා. වෙන තිස්තිනාදායම් ගිනුම හරකන්නවා සීයක් ඉතිරි පණහා ලාබාලාභ ගිනුමට හරකැන්නවා. දරුවනේ පෙරතියෙනවා සීයක අතරිික්තයක් වර්මානක සී පනෑ උනතාවේලියන්නේ වෙනත් විස්තීර්ණාදායම් ගිනුම හරසීයයි ලාබාලාභගිනුම හර පණහයි දේපල ගිනුම බැර සිය පණහායි. එනං අපිවෙ කතා කළේ දරුවනේ පූර් ප්‍රත්ථ්‍යාගන්නයක් සිදුකරපු දේපලක් නැවත ප්‍රත්්‍යාගන්නයක් කළෝද කහමදේක සටහන් කරන්න කියලා එතකොට වර්තමාන ප්‍රත්‍යාගන්න ප්‍රතිඵලය සටහන් කරන්න නම් පූර්ව ප්‍රථ්‍යාගන්නණය තුළ සිද වනේ කුමක්තිකෙන කාරණය හොඳින් නිරීක්ෂණය කරන්න ඕන. හොඳයි එහෙමනං අපි අද ඔබෙන් සමගන්නවා ලබන සතියේ නැවතත් මුණගැසීමේ බලාපොරොත්තුවෙන්. குருகெதிர பாடம் கீழ தின ரேடியோ